හරි ඉස්සලා වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද ඔයාට ඕන කරන හරිම පොත හොයාගන්නේ කියන එක يعني ලෙක්චර් පාවිච්චි කරන්නේ රිෆර් කරන පොත මොකක්ද කියලා සමහරවිට යා එක්සෑම් එකට ප්‍රශ්න එහෙම ගන්න පොත ඒක වෙන්නත් පුළුවන් සමහරවිට ඒකේ තියෙන ප්‍රශ්නක් අනුසාරයෙන් පොඩ්ඩක් එහෙම වෙනස් කරලා ඒ ප්‍රශ්න හදනවා වෙන්නත් පුළුවන් ඉතින් ඒ වගේ ලාවන්ට ලෙක්චර් රිෆර් කරන පොත් ටික හොයාගන්න එක හරි වටිනවා වාට විශ්වවිද්‍යාල ජීවිතයේදී වාගේ එක්සෑම් වලදී හොඳ ලකුණු ගන්න නම් ඉස්සලා අපි කිව්වේ පොත හොයාගන්න හැටි පොත් සමහරට ග්‍රවුන්ඩ්ලෝඩ් කරන්න ගියොත් ලොකු වේදමක් යනවාලා දැක්කා. ඉතින් කොහොමද මේ පොත හරියටම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නේ? මම දැන් ඒක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරි. මේකට අතරම ගොත් මේක අර ඔයාලා ටොරන්ට්ස් වලින් ඩවුන්ලෝඩ් කරලා තියෙනකෙටි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ටොරන්ට් වගේම නැත්නම් සයිහබ් වගේම හොරෙන් ඕන දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැන. මේකට අපි කියනවා ලැබ්රි ජෙනසිස්. වගේම තවත් සයිට් එකක් තියෙනවා මේකත් libgen pw කියලා තියෙන සමහරට මේක සමහර බෙලවන වලට වැඩ කරන්නේ නැහැ නමුත් බොහෝ දුරට මෙන්න මේක නම් අනිවාර්යෙන් libgen එක මේ link එක වැඩ කරනවා ඉතින් මේකෙත් link එක මම ඔයාලට මගේ වෙබ්සයිට් එකේ දාලා තියන්නම් ඔයාලා description එකේ මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ links ඔක්කොම ටික access කරගන්න පුළුවන් හරි අපි දැන් click කරමු හරි ඔන්න දැන් libgen page එකට ආවා ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ළමයි තියෙනවා එක එක දේවල් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට පේනවා මෙතන තියෙනවා libgen එකේ සර්ච් කරන්නේ මොන වගේව දාලාද කියලා. ඒකට ඔයාලා මම මේ ටික අතන මොකද තව ඉස්සරහට කියලා දෙන්නම්. දැනට අපි නිකන් අර chemistry context කියන පොතේ නම මෙතනින් copy කරගමු. හරියට පොතේ නම හොයාගන්න. කරලා මෙතනින් දාලා ඔන්න සර්ච් කරා. අපි ඔන්න හරි. දැන් ඔයාලට පේනවා ඇති අර chemistry in context මේ වචන තුනක් විතර කියන්නේ keywords තුනක් විතර අරගෙන එයා ඒකට similar තව තියෙන results අපිට පෙන්නනවා. මොකද මෙතනදී ඔයාලට බැලුවොත් පේනවා මෙතන ඔයාලට පේනවා ඇති chemistry the science in context. දැන් අතට මේ අපිට ඕන පොත නෙමෙයි. හරිද? දැන් මෙතන වෙලා තියෙන chemistry in context කියන අර keywords තුන නිසා ඒ පොත පෙන්නනවා. නමුත් දැන් අපිට ඕන පොත වාර පොඩ්ඩක් පල්ලහැට පල්ලහැට කියලා හොයන්න වෙනවා. ඔන්න තියෙනවා. chemistry in context 6th edition එක තියෙනවා. වා තව යුවොත් 7th edition එකක් තියෙනවා. ඊළඟ සාමාන්‍යයෙන් අපි අලුත් මෙඩිෂන් එක ගන්න තරමට හොඳයි නමුත් සමහර අවස්ථාවලදී ලෙක්චර් පාවිච්චි එඩිෂන් එකක් හොයා ගන්න පුළුවන් නම් වටිනවා. ඉතින් නමුත් මම නම් සාමාන්‍යයෙන් පුළුවන් තරම් අලුත් මෙඩිෂන් වලට යනවා. මොකද ඒවල සමහරට ගොඩක් අප්ඩේට් කරලා විස්තර තියෙනවා. හරි. දැන් ඔයාට මෙතනින් පේනනම් මේ පොත කවුද පබ්ලිෂ් කරලා තියෙන්නේ, ඒ විස්තර ඔක්කොම පේන අවුරුද්ද මොකද්ද, ඒ ඔක්කොම විස්තර ටික මෙතන පෙන්වනවා. හරි. ඒ වගේම සමහරවිට මෙතන පෙන්වනවා chemistry කන්ටි සමහර 9th edition එකක් තියෙනවා. අපි 9th edition එක බලමු. ඔන්න PDF format එකෙන් තියෙනවා. ඔයාලා බලද්දී පුළුවන් තරම් බලන්න PDF දින download කරගන්න. නැත්නම් ඔයාලට tab එකක් හරි මොකක් හරි ebook reader එකක් ඕන වෙයි. මේවා කියවන්න මොකද සමහරට PDF ඕන format සුත් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් PDF ම ගන්න. හරි. පොඩි ඊට පස්සේ ඔයා download කරගන්න තියෙන මෙතන තියෙන එක එක mirrors. අපි මේ mirrors ඔක්කොම බලමු. 9th edition එකේ මෙතන තියෙන මේ mirror එක mirror 1 එක. ඉතින් mirror 2 එක අපි ඔක්කොම දාලා බලමුකෝ mirror 4 මං හිතන්නේ mirror 5 එක වැඩ කරන්නේ නැහැ හරි ඔන්න මෙතනදී ඔයාලට පුළුවන් කෙනෙක් මේ get කියන කෙබ්බෝ ගම මේ chemistry in context 9th edition එක උඩට ඔයාලට පුළුවන් මේක get කියන කොබබු ක්ලික් කරපු ගමන් මේ get එක ක්ලික් කරපු ගමන් මේක ඔටෝමැටිකලි මේක ඩවුන්ලෝඩ් වෙනවා නම මං දාන්න හරි ඔන්න පොත chemistry පොත ඩවුන්ලෝඩ් වෙනවා මං ඒක දැනට මං cancel කරන්න මොකද මමට වෙලාව මේ වීඩියෝ එක කරගන්න අවශ්‍ය නිසා හරි පොඩ ඊළඟ mirror එක ගත්තොත් ඊළඟ mirror එකෙත් තියෙනවා get කියන එක ක්ලික් කරපු ගමන්ම ඒක වාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? දැක්කද? ඒක ක්ලික් කරලා යන්න පුළුවන්. මේ second mirror එක. ඊපස් තව එකක් තියෙනවා මේ iset library කියලා. ඒකේ database එකෙත් සෑහෙන පොත් ගොඩක් තියෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් කියලා මේ iset library කියන එකටම bookmark එකක් දාන්න search කරන්න පුළුවන්. නමුත් මම recommend කරන්නේ නම් සම library genesis එක හරහා හොයන්න. මොකද ඒකේ අපිට ගොඩක් alternatives පෙන්නනවා. හරි පොඩි මිස් ඉසෙට් ලයිබ්‍රරි කියන්නේ අපේ mirror 3 එක සාමාන්‍යයෙන් 3 එක හෝ 4 එක හරි ළමයි තවත් දෙයක් තියෙනවා දැන් මෙතන නම් ඔයාලට ඒක දකින්න හම්බුනේ නැහැ අපි ඒකට උදාහරණයක් විදිහට අපි යමු chemistry in context 6th edition එකට යමු දැන් සමහර පොත් තියෙන ළමයි මෙගාබයිට් 100ට වැඩි පොත් يعني ලොකු පොතක් නමුත් මොකක් හෝ හේතුවක් නිසා ඩවුන්ලෝඩ් කරන ගමන් මැදදී ඉන්ටර්නෙට් මොක් කරලා ඒක හිර වුණොත් එතනින් එහාට ෆයිල් එක ඒක ෆේල් වෙනවා ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කොට වඩ මුලින්ම ඉඳලා ඩවුන්ලෝඩ් කරනකොට වඩ data ගොඩක් නාස්ති වෙනවා ඔබට මේ නිසා පොඳම විදිහ තමයි එකක් සාමාන්‍ය මෙගාබයිට් ගන්න ගොඩක් වැඩි පොතක් නම් ටොරන්ට් එකක් විතර ඩවුන්ලෝඩ් කරන එක කොහොමද අපි ටොරන්ට් එකක් විතර මේවා ඩවුන්ලෝඩ් කරන්නේ අන්න ඒක සාමාන්‍ය ටොරන්ට් විතර හම්බෙන එකක් තමයි ළමයි
මිරර් 2 එක මිරර් 2 එකට ගියාම ඔයාලට පේනවා ඇති ඒක අපිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් via torrent කියලා තියෙනකොට ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරන්න මේක සාමාන්‍ය ළමයි එක එක ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා ඒක ඔක්කොම වා ඉග්නෝ කරන්න ආයෝ බන් කොට ඔයාලට පේන්නේ මේක ළමයි ඔයාලට කෙලිම torrent ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනකොට ඔයාලට ඒක ක්ලික් කරන්න තියෙනවා एक क्लिक करा वे टोरेंट्स डाउनलोड कर ऐप टोरेंट्स ऐप करा वाट पेना टोरेंट्स लोड देना मम्मी पावचे अरे यू टोरेंट म्यू टोरेंट वाट पुला मम्मी डाउनलोड करवा मेक वाट पुलवा म्यू टोरेंट करा सामान्य टोरेंट का डाउनलोड कर डाउनलोड करना टोरेंट्स डाउनलोड कर एक इसरा वीडियो कर दी करना टोरेंट्स वेलिंग इटा मतलब एक ऑनलाइन कोर्सेस गोडाने फिल्म टीवी सीरीज डाउनलोड कर नमूत ओण पोता गोडा सहन बहुत प्रमाण पोती ऑनलाइन कोर्सेस बस वाट ओन करना सॉफ्टवेयर गुडा डाउनलोड करेंगे टोरेंट्स पाविच करेंगे पुलवा मैं तीन मेतन दीवा मेहमे आवट पास मेक ओके ऑटोमेटिकली डाउनलोड देना हर काफी मम्मी तरह टोरेंट्स के खेल देने बल वाले पुलवा टोरेंट्स वीडियो देखिए हर थिंग मित्र वाले पुलवा लाइब्रेरी से लिजन हरा यदि ओन पोता डाउनलोड करें थिंग एक हरा वाव तवा गुडा डेटा बेस वाव डिरेक्ट करना हर थिंग अभी दें कथा करें ओन पोता डाउनलोड करें वीडियो कथा करें कोहमद वाला मे डाउन पोत पुलवा रिसर्च पेपर्स पुलवा मे वे मे डाउनलोड करना विस्तर कोहमद हाँ।